මුලස්සන ගරු මන්ත්‍රීතුමනි මේ ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ කියලා කියනකොට අපට අහන්න වෙනවා ජනාධිපතිතුමාගෙන් ලසන්ත වික්‍රමතුංග ඔබතුමාගේ මිත්‍රයා මගේ මාධ්‍යවේදී සගයා ඔහු මරණ වේලාවේ ඔබතුමා මොකද්ද කිව්වේ අද ඔහුගේ මරණයට සාධාරණය කරන්න මොකද්ද කරන්නේ hari metekkal agamethi game hitiye rate naayake une ne enisa karanna beruna den naayake unu welawae tamaage mitraya ati jata mitrayawa amu amu e gathane karapu ekata sadharane karanna berunang oy janadhipati kama dennona podi daruwekuta harida oy janadhipati kama dennona podi daruwekuta maadhya nidasa wenuen e dawasala apata deshana paathala apata kiyapu dewal diha balala baluwama den me karana dewal baluwama ජනාධිපති කව පොඩි ළමයෙකුටවත් දෙන්න ඕන කියලා තමයි මට නැවතත් කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේගොල්ලන්ගේ මේ දේවල් වලට අපිට සහයෝගය ලබා දෙන්න බෑ. ඊළඟට මේ වේදේ විදුලි බල ඇමතුමා මෙතන ලොකෝ කයියක් ගහලා ගියා. හරිද? දැන් අද අපේ රට තමයි දකුණු ආසියාවේ තුන්වැනි අටම විදුලි බල ඉහළ තියෙන රට. දැන් ගිය සතියේ කැබිනට් මණ්ඩලයට දාලා තියෙනවා නැවත විදුලි බල වැඩි කරන්න. එතකොට ඒක PUSL එක PUCSL එක පිටින් දාන්න හදන්නේ. හරිද ඒ වැඩි කිරීම කෙරුවොත් දකුණු ආසියාවේ ඉහළම විදුලි බිල ගෙවන රට බවට ලංකාවපත් වෙනවා මං ආනෝ මේ ඉන්න පාර්ලිමේන්තු සේවකයන්ගෙන් ඔබතුමාලගේ පඩියෙන් ආයි විදුලි වැඩි කරලා ජීවත් වෙන්න පුළුවන්ද මේ රටේ ජනතාව ත්‍රිවිල වල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද හරිද ඉහළ ශ්‍රේණියේ විදායකයන්ව බදු වලින් මිරිකලා හිර කරලා උසාරේ උරාබොලි බීලා තියෙන්නේ ඊළඟට කොළඹ නගරයේ ජීවත් වෙන නාගරික පැල්පත් වාසීන්ව මහා පාර ඇදලා දාලා තියෙන්නේ දැනටමත් කුස්සියේ ශාලාවේ විතරයි ලයිට් එක බත්තු කරන්නේ. එතකොට ඒ වගේ ජනතාව ජීවත් කරන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න හදනවා මේ උන්මත්තක ඒකාධිපති තීරණ වලින් නැවත කෙලව ගන්න හදන්නේ. ඒ බව අපි මතක් කරන්න ඕන. ඊළඟට මේ දැන් ඊයේද කොහෙද මෙතන මතු කරා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධන අර පළාත් පාලන ඡන්ද කල් දාපු එක කියලා. හරිද? එයාට ජීවිත තර්ජන තියෙනවලු. ඒක ආණ්ඩුව අපේද? මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට ජීවිත තර්ජනය කරන්නේ විපක්ෂෙන්ද? ආණ්ඩුව ඇතුලෙන්නේ එහෙනම් ඇයි පරික්ෂණ නොකරන්නේ කවුද තර්ජනය කරන්නේ එයා සිරිවර්ධන කියලා කියන්නේ ඡන්ද කල් දාන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ උදව් කරපු එක්කෙනා ඒකේ පේන්නේ මොකද්ද මණ්ඩලයේ කචල්ලක අද ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම අර්බුද ගණනාවකින් ගොඩ ගැහිච්ච ඩේලි වලියන ෆයිට් යන තැනක් බවට පත් වෙලා තියෙන්නේ ඒ නිසා මේ මෙතන ඇවිල්ලා කියන සුරංගනා කතා නෙමෙයි තිරේ පිටිපස්සේ සිද්ධ වෙන්නේ ඩීලුයි ෆයිට්ුයි කචලුයි ඊළඟ ඡන්ද දිනන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අර ඉන්ටර්වයුව එක දැක්කා මට හිතුනේ ඒක හරියට නිකන් මහින්ද රාජපක්ෂ ඉන්ටර්වයුව එකක් කරනවා වගේ ওই විදියටමනේ UN එකේ කට්ටියව මහින්ද රාජපක්ෂ මහත්තයා ඇමිලි පිටේ කරලා කෑවේ ඉතින් ඒ වගේ හොඳ කෑමක් තමයි මේ කන්න යන්නේ එකම අඩුපාඩුව තිබ්බේ මහින්ද රාජපක්ෂ රට ඉඳලා එනකොට පොළව ඉඹලා මහරජාණෝ කියලා ආවා මෙතුම පොළව ඉඹේ නැහැ හැබැයි මම මේ යන තාලෙට හැබැයි කෝට් එක උඩින් සාටකෙකුත් දාගනී වගේ තමයි මට නම් පේන්නේ. හරිද? ඉතින් ඒ නිසා මං ඔయిత වඩා ඒ පිළිබඳව දීර්ඝව කියන්නේ හැබැයි එකක් මුලාසන මන්ත්‍රීතුම මේ කවුරුවත් මේ කතා කරන්නේ නැහැ. ගිය අවුරුදු දෙසැම්බර් මාසෙ වෙද්දි රටේ සමස්ත ණය බරතාවය ඩොලර් බිලියන 83යි. මේ අවුරුද්දේ දෙවැනි කාර්තුව ඉවර වෙද්දි ණය බරතාවය ඩොලර් බිලියන 96ට වැඩි වෙලා තියෙනවා. බොන්ඩ් ඉෂුව කරලා දැන් මේ මැචු වෙන්නත් ඕන. එතකොට ඒ ණය බරතාවය වැඩි කරලා මොකද කරලා තියෙන්නේ? මහ ලොකු කයිය විතරයි. ණය බර වැඩි කරපු විතර මහ ලොකු කයිය. ඉතින් ඒ නිසා මේ පෝට්ටුවේ කට්ටියට මේ අපිට කියන්න දෙන්න දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කරනවා මේ හදිසි මිලදෙණි ගැනීම නැවතුවලු. අම්මර සිරි අස්සයා ගියන් පස්සේ ස්ථාල වැහුවාගේ වැඩක් නේ. දැන් මේ ඉන්නේ අපි ඔක්තෝබර් මාසේ. මේ අවුරුද්දට අයවැයන් වෙන් කරලා තියෙන මේ මුදල් වලින් ඔක්කොම ඕඩර්ස් ටික දීලා ඉවරයි. එතකොට ඉතින් තව ගන්න දෙයක් නැහැ. ආයි ජනවාරි වල තමයි හදිසි මිලදී ගෙනෙන්නේ. කාවද මේ අඳන්න හදන්නේ? ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මගේ කතාව නවත්තන්න කලින් යමක් කියන්න ඕන මේ මුලස්සනේ මන්ත්‍රීතුමනි දැන් ගිය පාර මේ පෝට්ටුවේ කට්ටියගේ තේමාව උනේ අපච්චිත් එක නැගිටිමු කියලා. අපච්චිත් එක නැගිටලා හොඳ කෑමක් කෑවා අන්තිමට අපච්චි ගිහිල්ලා නේවි කැම්ප් එකේ ත්‍රිකුණාමලේ හැංගුණේ. රාපේ මහතිර මොහොමඩි ලීකුවානු එකතු වෙලා මේ බොහොම අමාරුවෙන් ඇනගෙන හිටපු ඇඳුමත් එක රටින් පැනලා ගියේ. රට බංකොලොත් කරලා නිෂ්පාදනය අඩාල කරලා. දැන් කියන්න තියෙන්නේ ණය අරගෙන විකුණලා ඊළඟ බාර තේමා වෙන්නේ 100ත් එක නැගිටිමු කියලා ඉවරලා. වික්‍රමසිංහ 100ත් එක නැගිටිමු කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා ඒ කැම්පේන් එකත් අරගෙන එන්න කන කෑම එදාට හොඳට බලාගමුයි කියමින් මගේ කතාව අවසන් කරනවා.